කැම් කියලා කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම අංගයක්. මොකද අපි රසට කන්නේ කොහොමද ආසයි. අපේ රටේ හැමෝම දවසකට වේල් 3ක් අනිවාර්යෙන් කනවා නේද? ඉතින් ඒ නිසා මේ වේල් 3 එකිනෙකට වෙනස් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් දවසකින් දවසකට කොහොමද අපේ ආහාර වෙනස් කරගන්නේ? GestureDetector කොහොමද රසට කැම වේලක් හදාගන්නේ? මෙන්න මේ දේවල් ඔබට කියා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ගමේ පදම විශේෂාංගය. අයිබෝන් අදත් ගමේ පදම විශේෂාංගයෙන් ඔයගලන්ට කියලා දෙන්න යනවා රසවත් රයිස් එකක්. බත් එකක් හදන හැටි තමයි කියන්නේ යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ රයිස් කියලා කිව්වම අපි දන්නවා කඩගාව හවසට අපිට පේනවා ෆ්‍රයිඩ් රයිස් කන්ද රයිස් කන්ද රයිස් කන්ද කියලා. කොච්චර නම් තියෙනවා කොච්චර කඩ තියෙනවද රයිස් කඩ කියලා. ඉතින් මේ හැමදැනම අපි දන්නවා හැමෝම නෙමෙයි 180ක් 90ක්ම වස විස දාලා හදන දේ කියලා අපි දන්නවා. අපි හරියට දන්නේ මොනවද පාවිච්චි කරන තෙලවත් මොනවද පාවිච්චි කරන බටර් එකවත් ලුණු වෙනකොට මොනවද දාන්නේ කියලාවත් දන්නේ නැහැ. දැන් ඉතින් අලුත්ම එකක් තමයි කඩවල වීදුරු ගහලා තියෙන වටේට පේන්න. මම මීට කලින් මතක් කරා අපිට බලාගෙන ඉඳලා කෑම එක ගන්න පුළුවන්. කිසිදු රසකාරකයක් එකතු කරන්නේ නැහැ. වස විසෙන් තොර ගමේ විදිහට කියලා තමයි බෝඩ් දාලා තියෙන්නේ. නමුත් මේ හැමතැනම ගොඩක් වෙලාවට හොඳම අත්දැකීමින් කියන්නේ ලුණුත් එක්ක කලවම් කරලා තියෙනවා. බ්‍රෙන් කරලා ලුණුත් එක්ක රසකාරක කලවම් කරලා තියෙනවා. ඉතින් අපි දන්නේ අපි ලකින ලුණු ගම්බරිස් කිදු දානවා කියලා මේවා කලවම්ට ඉහලා දානවා. ඉතින් ඒවා තමයි අපි අරන් එන්නේ. ඉතින් මේ වැඩසටහනේ අපි ගොඩක් දේවල් තමුන්ට gedara කරගන්න පුළුවන් දේවල් විශේෂයෙන්ම පොඩි දරුවෝ මේ අද හැරිලා තියෙන තත්ත්වය බලන්න කොත්තුවයි රයිස් එකයි හැරෙන්න කන්න දෙයක් නැද්ද? දැන් මේ කොරෝනා ප්‍රශ්නේ තිබ්බ දවස්වල අවුරුදු දෙකක් අපි මොනවද කෑවේ? හඩපස්සේ දිව්වද? දැන් මේක ඉවර වෙලා තව මාසෙ දෙකක් යන්න හම්බුන්නේ නැහැ. දැන් ආයි කඩපස්සේ අපි ගුවන්න පුරුදු වෙලා තියෙනවා. කාර්ය බහුලයි තමයි. නමුත් අපිට දරුවන්ට වසකවන්න නැතුව අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට කොච්චර දේවල් වස නැතුව හදාගන්න පුළුවන්ද? එච්චර පුළුවන්කමක් තියාගෙන තමයි අපි මේ හැමදාම වසකන්න පුරුදු වෙලා තියෙන්නේ. මං හදන්න යනවා ඉස්සෙ එකතු කරලා ලුණු සුදු ලුණු මුරු කෑල්ලක් එකතු කරලා එළවලුත් නැහැ මේ දවස්වල එළවලු ගණන් අපිට රයිස් හදන්න බෑ. කැරන් ගණන් ලීස් ගණන් මේවා කොහොමද දානේ කිසිම දෙයක් නැහැ. මේ ගෙදර ලුණු කොළ ටිකක් තිබුණා. ලුණු කොළ ටික අරගෙන ඇවිල්ලා ඉස්සෙ එකතු කරලා රසවත් විදිහට ටිකක් සැරට බතක් හදන්න යන්නේ. අත් බලමු මේ බත හදන්නේ කොහොමද. හරි ඉක්මනට ලේසියෙන් උගලන්ට හදාගන්න පුළුවන්. මං අරන් ඇවිල්ලා තියෙනවා ඔළුව නැට්ට ගලවපු ඉස්සෝ. මේ ඉස්සගේ පොතු නටු ටික ඔක්කොම එක හොඳට හෝදලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි මේකට ලුණු ටික ඉතාම ලේසියෙන් සරලව හදන්න පුළුවන් විදිහට අපි ලුණු ටිකක් අපි වැඩිපුර එකතු කරගන්නවා. මං අරන් ඇවිල්ලා තියෙනවා උයාගත්ත සම්බහාල් බත්. සම්බවත් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඕගලන්ට මේ වෙනකොට නාඩු හාල්ද ගෙදර උයපු ඕන බතක් මේ. ගෙදර උයලා දවල්ට කණ්ඩු වෙන බත් එක පාරෙව්වා ගෙනාව මේක හැදුවා. දැන් පොඩි දරුවොත් එක්ක අපි කන්නේ ඒක තමයි. මේ හදන දේ ඔයගොල්ලෝ දන්න මේ වැඩසටහන කරන්නේ අපේ ගෙදර ඉඳලා. ඉතින් මේ දේවල් මේ හදන දේවල් ඔයගොල්ලන්ට මෙවලේ බලලා හදන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෙදර බත් ටිකක් තියෙනවා, ලුණු තියෙනවා, සුදු ලුණු ගුරු කෑල්ලක් තියෙනවා, මිරිස් තුන පහ කෑලි මිරිස් ටික තියෙනවා, ඉස්ස ඕනනම් ඉස්ස, කුකුල් මස් ඕනනම් කුකුල් මස්, එම් ගුල් නැත්තම් බිත්තරයක් හරි එකතු කරලා හදාගන්න පුළුවන්. හරි සරලව කරන්න පුළුවන් දේවල් තියාගෙන තමයි අපි මේ කඩපස්සේ දුවන්නේ. ලුණු ඊළඟට සුදු ලුණු ටික. ස
සුදු ලුණු ටිකත් හීන් වෙන්න අපි පොඩියට කපනවා. ලුණු සුදු ලුණු ඊළඟට පොඩි ඉඟුරු කෑල්ලක් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා රයිස් හදන තැන්වල තියාගෙන ඉන්නවා සුදු ලුණු ඉඟුරු පේස්ට් එක හදලා ඊට කලින් වැඩසටහන් වල අපි ඒ දේවල් ඔයගලන්ට හදන විදිය කියලා දුන්නා සුදු ලුණු ඉඟුරු තෙල් ටිකකින් බ්ලෙන්ඩ් කරලා තියාගත්තාම අපිට මේ වගේ දේවල් වලට එකතු කරන්න පුළුවන් එහෙම නැත්නම් එදිනෙදා කපලා ගන්නත් පුළුවන් ලුණු සුදු ලුණු ඉඟුරු ටික මල් ළඟ තියෙනවා කරපිංච පොල ටික අපි බලමු කොහොමද මේක සරලව ලේසිව හදාගන්නේ කියලා pan එකක් රත් වෙන්න තිබ්බා අපි ඒකට රත් වෙනකොට බටර් ටිකක් එකතු කරනවා බටර් මාගරින් තමුන්ට කැමති දෙයක් මේ දේවල් නැත්නම් ඕගොල්ලන්ට ඒ වෙනුවට තෙල් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් පාවිච්චි කරනවා නම් ක්‍රමිකයෙන් උසස් හොඳ තෙල් වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. මොකද හැමතැනම අපි දන්නවා හැමදේම වහ කියලා. බටර් ටික මෙල්ට් වෙනකොට අපි එකතු කරගන්නවා අපි සුද්ධ කරලා හොදගත්ත ඉස්සෝ ටික. ඉස්සෝ ටික අපි බටර් වලින් තැම්බෙන්න දෙනවා පොඩ්ඩක්. ඔබල දැක්ක මම බැදෙන්න එකතු කරේ නෑ එකපාරට බටර් ටික රත් කළා නෙමෙයි එකතු කරේ බාගෙට මෙල්ට් වෙද්දි අපි එකතු කරා මොකද එකපාරට දැම්මොත් දෙපැත්ත හොඳට තෙල් එක රත් වෙලා තියෙද්දි දැම්මොත් දෙපැත්ත බැදෙනවා මැද තැම්බෙන්නේ නැතුව යනවා ඒක නිසා තෙල බාගෙට රත් වෙද්දි තමයි බටර් ටික බාගෙට මෙල්ට් වෙද්දි තමයි අපි ඉස්සෝ ටික එකතු කරේ දැන් මේක අඩු ගින්දරේ බැදෙනවා දෙපැත්ත එකතු කරලා අපි ඉස්ස ටික ඔයගලන්ට පේනවා තැම්බෙනකොට ඉස්සගේ පාට වෙනස් වෙනවා මේ ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා ඉස්ස තැම්බෙන සුවඳ මම බලන මම මේකට ලුණු ටිකක්වත් එකතු කරේ නැහැ නිකම්ම ඉස්ස ටික දැන් මේක විතරයි කරේ කියනවා ඉස්නෝ ඉස්සෝ උස්නයි කණ්ඩ බෑ මෙහෙමයි අරහෙමයි කියලා ඉතින් එහෙමනම් ඒ වෙනුවට මාළු දාන්න පුළුවන් කුකුල් මස් ඕන නම් කුකුල් මස් දාන්න පුළුවන් එහෙම දාලා ඔයගලන්ට හදන්න පුළුවන් අපි මේකට දැන් එකතු කරනවා අපේ ලුණු සුදු ලුණු ඉඟුරු ටික කරපිංච ලුණු සුදු ලුණු ඉඟුරු අපි මේක දැන් අඩු ගින්දරේ ටිකක් වැඩිපුර වෙලාවක් තැම්බෙන්න බැද ගන්නවා. හොඳට අපි දෙපැත්ත තුන් පැත්ත බැදෙන්න බැද ගන්නවා. ලුණු ටික හොඳට කලවම් වෙන්න.
ඔයගොල්ලන්ට තියෙනවා ඉස්සු ටික බැදලු. මම මේ ඉස්සු aran තියෙන්නේ පොත්ත පිටින්. ගොඩක් වෙලාවට කට්ටිය අහනවා පොත්ත පිටින් ඉස්සු කනවද? පොත්ත පිටින් ඉස්සු කන්න පුළුවන්ද? ඉතින් ගොඩක් වෙලාවට සුද්ධ කරලා හොදලා අරින් දැන් බලන්න අපිත් මේවා මේ සුද්ධ කරලා තියෙන්නේ නේ. සුද්ධ කරලා හොඳට අයින් කරලා තියෙන්නේ. ජරාව අයින් කරගත්තාම අපිට ඉස්සගේ පොත්ත පිටින් කන්න පුළුවන්. මේ නතු ඔක්කොම කන්න පුළුවන්. බටර් ටික හොඳට උරාගෙන තියෙන ඒ වගේම ගොඩක් අය කතා කරනවා මේ දවස්වල කොහොමද මේ සෙමිනා පැවැත්වෙන්නේ කියලා ඉරේ දිස්වෙන නම්බර් එකට කතා කරාම ඔයගොල්ලන්ගේ පළාතට එන්න පුළුවන් කතා කරන්න කතා කරලා වැඩි විස්තර දැනගන්න ඒ වගේම මේ වගේම දේවල් දැක්කේ නැත්නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් chef jagat katugambala කියන YouTube channel එකෙන් බලන්න පුළුවන් උගල දන්නවා PO TV සතිය දවස් පහේම අලුත් දේවල් අලුත් විදියට ඔයගොල්ලන්ගේ ආදින්නේ තරංග මේ PO TV උදායිර වැඩසටහනේ ඔගුලන්නේ ජීවිතයට අවශ්‍ය දේවල් මගේ වැඩසටහන විතරක් නෙමෙයි සුවපත් නිවස නියෝගේ ගොඩාක් දේවල් වලින් අපි උදායිර දවසින් දවස අලුත් වෙවි අලුත් දේවල් ඔයගලන්ගේ ආලින්දයට අරන් එන්නේ ගොඩක් අය කතා කරනවා අලුත් අය එකතු වෙනවා බලන්න බැරි වෙච්ච අය කනගාටු ප්‍රකාශ කරනවා පරණ ඒ හැමෝටම බලන්න පුළුවන් chef jagat katugampala කියලා YouTube එකෙන් අපි බලමු මේ අපේ ඉස්සු ටික ලූණු ටිකත් එක්ක දැන් බැදිලා තියෙන්නේ අපි දැන් මේකට එකතු කරනවා කරි පවුඩර් ටික 3/5 කුඩු පොඩ්ඩක් බත් ප්‍රමාණය අනුව මේක හොද්දක් නෙමෙයි ගොඩක් අපි එකතු කරන්නේ ටිකයි ඊළඟට අපි එකතු කරනවා කෑලි මිරිස් මේකට කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරනම් ටිකක් සැරට ඊළඟට අපි මේකට එකතු කරනවා ගම්බිරිස් කුඩු ටිකක් කට රසට ලුණු ඊළඟට කහ කුඩු පොඩ්ඩක් බලන්න සෝස් වර්ග මුකුත් එකතු කරේ නැ අපේ ගෙදර තියෙන ගම්බිරිස් 3/5 ලුණු කහ කුඩු ඔය කෑලි මිරිස් ටික ඔය ටික තමයි අපි එකතු කරේ දැන් මේක කලවම් කරගන්න එකම මේකට සීනි චුට්ටක් කියනවා මේක ඩෙසර්ට් එකක් නෙමෙයි බත් එකක් අපි පොඩ්ඩක් සීනි ටිකක් කියනවා ඊළඟට මැද දෙපැත්ත අයින් කරලා අපි විතරයක් එකතු කරනවා දැන් අපි පොඩ්ඩක් හැඳි ගන්න බිත්තරේ ටිකක් තැන් වෙනකන් ඔහොම තියනවා මේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සුදු මදේ යටින් තැන් වෙනවා එතකොට අපි ඒක කෑලි කඩනවා එතකොට බිත්තර කෑලි හිටිනවා මෙහෙන් මම කලවම් කරන්නේ නැතුව මේ වගේ බිත්තරේ තැන් වෙන්න දිගි කැඩුවාම මේ බිත්තර කෑලි හිටින්නේ දැන් අපි ඉස්සු ටිකයි ඔක්කොම එකට කලවම් කරගන්නවා කලවම් කරගෙන අපි පොඩ්ඩක් පොට් එකේ රස්නේ හිටින්න ලිපෝ ඔෆ් කරලා බක් කලවම් කරන් ඉස්සෙල්ලා අපි ලූණු කොළ ටිකක් කපා ගන්න දැන් මේ ලූණු කොළ গিදර නැත්තම් නෑ කියලා ප්‍රශ්නෙකුත් නැහැ දීප අපි ගින්දර අඩු කරලා තියෙන්නේ
අඩු කරලානේ මේ ගින්දර නිවලා තියෙන්නේ. දැන් අපි එකතු කරනවා බත් ටික. කැමති ප්‍රමාණයට ඇති ප්‍රමාණයට බත් ටිකක් එකතු කරගන්නවා. දැන් අපි හොඳට මේක කලවම් කරමු. දැන් අපි ආයේ බත් ටික රත් වෙන්න අපි දීප පත්තු කර ගන්නවා. ෆ්‍රයිඩ් රයිස් කියන්නේ බත් ටික ටිකක් බැදෙන්න ඕනේ. දැන් අපි බලනවා මේකේ ලුණු ඇඹුල්. පොඩ්ඩක් ඒ වගේම ගම්බිරිස් කුළු ටික. හොඳට කලවම් කරගන්න. දැන් දාපු ලුණු ටිකක් කලවම් වෙන්න අපි ලුණු ටික බත් එක හොඳට අපි කලවම් කරගන්නවා. දැන් අපි බලමු මේක කොහොමද පිළිගන්වන්නේ කියලා. පිළිගන්නන්න ඉස්සෙල්ලාම අපි ප්ලේට් එකකට දාලා බලමු මේකට කොහොමද මොකද කරන්න පුළුවන්, කොහොමද මේක ලස්සන කරගන්නේ කියලා. අපි දරුවෙකුට කන්න දෙනකොට ගෙදරින් අපි කඩෙන් ගේන ෆ්‍රයිඩ් රයිස් එක කොළේ කොතල එහෙම නැත්නම් පෙට්ටියක දාලා තියෙනවා, වහ තියෙන හින්දා ගිලගෙන ගිලගෙන යනවා. දැන් මේ වගේ දෙයක් ගෙදර හැදුවාම කටහුරු වෙලා තියෙන කඩේ රයිස් එක නෙමෙයි ඒගොල්ලන්ට රස වෙන්නේ නැහැ. මොකද දිය හුරු වෙලා තියෙන්නේ කිමිකල් රසට. මේ රයිස් එකක් කිව්වම ඒක වෙනස් වෙන්න අපි පිළිගන්නනකොට පිළිගන්න ඔබ ලස්සනට බලමු කොහොමද මේක ලස්සනට පිළිගන්වන්නේ කියලා. අපි බලමු කොහොමද අපි හදාගත්ත බත් එක පිළිගන්වන්නේ කියලා. කයින් කරලා අපි මම අරන් තියෙනවා සුප් කප් එකක්. මේ සුප් කප් එක ගෙදර තියෙන ඕගලන්ට ඕන බෝල් එකක් එකතු කරන්න පුළුවන්. මම සුප් කප් එකක් කරන්නේ මේක තියෙන විශේෂත්වය මේ හොදලා වතුර බේරෙන්නේ නැත්නම් වතුර ටිකක් එකතු වෙන්නේ. මේ වතුර පිහිදාන්නේ නැහැ. වතුර ටිකක් තීද්දි අපි තෙත ගතියේ තීද්දි මේකට මොකද වතුර ටිකක් කියව වතුර පුරවලා නෙමේ තෙත ගතියේ තීද්දිම අපි මේක යටට ඉස්සු ටික එකතු කරනවා. ඊළඟට අපි බත් එක පුරවනවා. ඒක මම පෑන් එකක් රත් වෙන්න තියලා තියෙනවා. හොඳට බත් කප් එක තද කරනවා. තද කරලා තමුන් පිළිගන්න ඕන පිඟානේ මැද්දට තියනවා. තියලා ගත්තාම මේක නිකම්ම ගැලවෙනවා. මොකද අපි මේ මෝල්ඩ් එක කෝප්පේ මෝල්ඩ් එකක් හැදීට පාවිච්චි කරපු කෝප්පේ තෙමලා ගත්තේ. ඒක මගේ පෑන් එක රත් වෙනවා. බලමු බිත්තරය බැද ගන්න. බටර් ටිකක් තෙල් ටිකක් එකතු කරලා බටර් තියනවා. බටර් බිත්තරයක් අපි එකතු කරනවා. ඒක උඩට අපි කෑලි මිරිස් ටිකක් ගම්බිරිස් ටිකක් එකතු කරනවා. අපි කහමදි කැඩෙන්නේ නැති වෙන්න ගත්තේ
ඊළඟට මම මේක උඩට එකතු කරනවා චීස් පෙත්තා බලන්න අපි රසට දරුවෙකුට මේ වගේ පෙති චීස් වර්ග තියෙනවා ඔයගලන්ට වෙළඳ පොලේ ගන්න බලන්න පොඩි දරුවෙකුට gedara kochchara lassanata rasata apita denna puluwanda kiyala අපි ළඟට බැදගත් බිත්තරේ චීස් පෙත්ත උඩින් තියනවා. දැන් චීස් පෙත්ත මේ බිත්තරේ රසනෙට නිකම්ම දිය වෙනවා. දුණු කොළ ටික තරු පන්තියේ කෑමක් පිළිගන්න ඕන විදිහට උගලන්ට මේ ලොකු දෙයක් නෑ ලුණු කොලයක් අපි ඉතුරු කරගත්තා බත් එක හදාගත්තා මේ බලන්න අපි කිසිදු රසකාරකයක් ගණන් දෙයක් එකතු කරාද දැන් රයිස් එකක් කන්න බෑ අපිට කැරට් කිලෝ එකක් මෙච්චර ගණන් ලීස් කිලෝ එකක් මෙච්චර ගණන් කියේ කියේ කැරට් ලීස් නැත්තම් අපිට රයිස් කන්න බෑයිද රයිස් එකක් හදලා ලස්සනට පිළිගන්නන්න පැහැදිලි ඕගලන්ට පෙන්වුවේ ඕන්නම් ගම්බිරිස් කුළු ටිකක් මේ විදිහට තමයි ඕගලන්ට දැන් බලන්න පුළුවන් නාලිකාවල ඕගොල්ලෝ බලනවා විවිධ පිටරටවල් දේවල් කෑම උයන වැඩසටහන් මේ වගේ දානවා මොනවද කියලා දන්නේ නැහැ කළු පාටට පිටිගානේ කෑලිත් තියෙනවා මුකුත් නෙමෙයි ඔය අපි දාපු ගම්බිරිස් කුඩු කෑලි ටික තමයි පිටි කුඩු වෙන්නම කොටන්නේ නැතුව කෑලි ටිකක් ඉස්සරේ ඔයගොල්ලන්ට පේනවා මේකේ කළු පාට TV එකේ දැක්කහම ඔයගොල්ලෝ දන්නේ නැහැ මොනවද මේ කළු පාට කෑලි කියලා මම කිව්වේ නැත්නම් ඔයගොල්ලෝ වහල්පනවා මේ වගේ ලස්සනට ඔයගොල්ලන්ට දරුවෙකුට පිළිගන්නන්න පුළුවන් මොකද ආසාවෙන් දරුවෙකුට කන්න පුළුවන් රයිස් එක ටිකක් එකතු කරා මේ වෙනකොට මාළු ටිකක් කුකුල් මස් එකතු කරන්න පුළුවන් ඒ නැත්නම් එළවලු වලින් විතරක් හදන්න පුළුවන් දැන් මේක මැද්දේ මේක කන්න මුකුත් ඕනේ නැහැ චීස් කෑල්ලක් තියෙනවා බිත්තරයක් තියෙනවා හැමදේම දාලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා POT විචන්න නාලිකාව සතියේ දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට අරගෙන ඕගලන්ගේ ආලින් දෙන්නේ නැදී ඉඳ අපිත් එක්ක තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හම් වෙනතුරු ඔබට සුබ දවසක් නම දැනක් අතුගම්රසද කෑම හදන විදිහත් ඔන්න කියලා දුන්නා. හරි දැන් ඉතින් ඔබට ඒ ආහාර උත්සාහ කරන්න තමයි තියෙන්නේ හදන්න. gedare ඉඳන්ම ඔබට ලේසියම මම හිතන්නේ පියවරෙන් පියවර කියා දෙන නිසා මේ හැම දෙයක්ම ඔබට පුළුවන්කම තියෙන උත්සාහ කරන්න. මොකද ඔබ දක්ෂයි කියලා අපි දන්නවනේ නේද? මේ දේවල් ඔබට කරන්න පුළුවන් gedareදී. ඉතින් ගොඩක් දේවල් කතා කරා අද දවසේ. මේ හැම දෙයක්ම ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසට උදායිරෙන් සමුගන්නයි මේ සූදානම. රසන ගීතයක් ඔබට දිල්න කරන ගමන් තමයි අද දවසේ සමුගන්නේ. ඔබට ජයග්‍රහී දවසක් සුබ දවසක්.